23 ආරම්භ වුණා. එතකොට මේකේ වෙන්නේ 3 වෙනි සතිය. ඉතින් අපි දිගින් දිගටම පාසල් ආරම්භ කරද්දී අවධාරණය කරපු කාරණේ තමයි මේ ආරම්භ කරන්න ගත්ත තීන්දුව සහ ඒ ක්‍රියාමාර්ගවල දෝෂ සහිත භාවය අපි දිගින් දිගටම පෙන්වා දුන්නා. නමුත් අධ්‍යාපන බලධාරීන්ගේ පැත්තෙන් ඒවා සැලකිල්ලට ගන්න බවක් පේන්නට නැහැ. තවදුරටත් 3 වෙනි සතියටත් පාසල් වල ගේට්ටු අරලා තිබෙනවා. ගුරුවරු පාසල් වලට එනවා. නමුත් ළමුන් අද වෙනකොටත් පාසල් වලට එන්නේ නැති වටපිටාවක් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. ඉතින් අපි දිගින් දිගටම අවධාරණය කරා මේ පියවරෙන් පියවර ක්‍රමානුකූලව පාසල් ආරම්භ කරන්න කටයුතු කරන්න කියලා. නමුත් සිද්ධ වෙච්ච දේ තමයි අධ්‍යාපන ඇමතිවරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන් මේ ආණ්ඩුව 6-13 සීළු ශ්‍රේණීන් සඳහා පාසල් ආරම්භ කරා පසුගිය 23 වෙනිදා. නමුත් සිද්ධ වෙච්ච දේ තමයි පියවරෙන් පියවර පියවරෙන් පියවර පාසල් මට්ටමින් කොට්ටාස මට්ටමින් කලාප මට්ටමින් සාසමට දිස්ත්‍රික්ක මට්ටමින් පාසල් වසාදමන වටපිටාවක් නිර්මාණය වුණා. කිල්නොච්චි දිස්ත්‍රික්කේ මුලින්ම වසාදැම්මා. ඊට පස්සේ කල්මුණේ අක්කරපත්තු කියන කලාප වසාදැම්මා. දමුල්ල කොට්ටාසේ පාසල් වසාදැම්මා. මහනුවර නගරයේ පාසල් වසාදාන්න කටයුතු කළා. ඒ වගේම දැන් අද වාර්තා වෙලා තිබෙනවා ගාල්ල කොට්ටාසේ ගාල්ල දිස්ත්‍රික්කේ ගාල්ල අධ්‍යාපන කලාපේ ගාල්ල කොට්ටාසේ පාසල් 24ක් වසාදමලා තිබෙනවා. ඉතින් මේ කොට්ටාස කලාප මට්ටමින් පාසල් වහනකොට ඊට යාබදව තිබෙන පාසලුත් ඒ පාසල් වසාදැමීමේ ගොදුරක් බවට පත් වෙලා තිබෙනවා. දැන් ගාල්ල ගත්තොත් එහෙම ගාල්ල කලාපේ කොට්ටාසේ පාසල් වසාදානකොට පාසල් 24ක් යවට තිබෙන සිරිදම්ම විදුහලේ ළමුන් 27 දෙනයි අද ජනාධිපති බාලිකාවේ ළමුන් 13 දෙනයි බටදුව රතන ජෝතියේ අද ළමුන් 0යි කිසිවෙක් පැමිණිලා නැහැ. ඒ වගේම අවට තිබෙන කුඩා පාසල් මේ කොට්ටාසේ අවට තිබෙන කුඩා පාසල් වලත් දරුවෝ නොයන වටපිටාවක් නිර්මාණය වෙලා තිබෙනවා. මේකට හේතුව තමයි අද වෙන විටත් අසමත් වෙලා තියෙන මේ ආණ්ඩුව දෙමව්පිය තුල දරුවන්ව පාසල් ලෙවන්න ඕන කරන විශ්වසනීයත්වය ගොඩනගන්න අසමත් වෙලා තිබෙනවා. දැන් ලේකම්තුමා කිව්වා කොවිඩ් හැදෙන හැම දරුවෙක්ගේම වගකීම එතුමා විසින් බාර ගන්නවා කියලා. දැන් මේ වෙනකොට කොවිඩ් දානම අසාධිත වෙච්ච දරුවෝ විශාල ප්‍රමාණයක් රටේ ඉන්නවා. ගුරුවරු ඉන්නවා. ඉතින් ඔවුන්ගේ වගකීම එතුමගේ පැත්තෙන් බාර ගන්න කටයුතු කරනවද කියන ප්‍රශ්නේ අපි අහන්න කැමතියි. ඒ විතරක් නෙමෙයි. දැන් සමහර පාසල් තිබෙනවා පන්ති 4ක් 5ක් තිබෙන සමාන්තර පන්ති 4ක් 5ක් තිබෙන ඒ සියලු පන්ති වල දරුවෝ එකතු කරලා 10 දිනකට වඩා අඩුවෙන් ඉන්නේ. ඒ අය එකතු කරගෙන ගුරුවරු පාසල් වල වැඩ කරගෙන යමින් තිබෙනවා. ඉතින් ඔවුන් අපෙන් අහන ප්‍රශ්නේ තමයි තව කොතරම් කාලයක් මේ විදිහට ළමුන් 75ක් එන්න ඕන පන්ති පහේ 75ක් ඉන්න ඕන ළමුන් 15 ගානේ ළමුන් 10 දිනකටත් අඩු සංඛ්‍යාවක් ඉන්නේ. ඉතින් මේ විදිහට මේක තවදුරටත් කොතරම් කාලයක් කරනවද කියන ප්‍රශ්නේ තිබෙනවා. ඉතින් ඒකට අධ්‍යාපන මාත්‍යාංශයේ 3 වෙනි සතියත් ගෙවිලත් මීට අදාළ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න අසමත් වෙලා තිබෙනවා. අපි දැක්ක අධ්‍යාපන මාත්‍යාංශයේ ලේකම්තුමාගේ 19 වෙනිදා නොවැම්බර් 19 නිකුත් කළ ලිපියේ ඔහු සඳහන් කරනවා ඉතාම කඩිනමින් මේ සඳහා උපදෙස් සංග්‍රහයක් ඉදිරිපත් කර නිකුත් කරන බවට. නමුත් ඒක නිකුත් කරන්න අසමත් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් මේ தත්ත්වයේ හමුවේ ගුරුවරු විදුහල්පතිවරු මත බලපෑම් සිදු කරමින් තිබෙනවා. මේ මාස තුන තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ දෙනුවර කලාපයේ කොට්ටාස අධ්‍යක්ෂකමන අධ්‍යක්ෂවරයෙක් විසින් එවන ලද SMS පණිවිඩයක්. එහි සඳහන් වෙන්නේ මොකක්ද? දෙනුවර කලාපයේ ගුරු සිසු පැමිණීම ඉතා දුර්වල බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියට දැනුම් දී ඇත. ඊට පස්සේ ඔහු මේක කියන තවද සිසුන්ගේ පැමිණීම දුර්වල වීමට හේතු විමසා ඇත. එසේම කිසිදු සිසුවෙකු නොපැමිණි පාසල් පිළිබඳ එසේ වීමට බලපාන ලද හේතුන් කලාප කාර්යාලය හරහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට සිදු ඇත. එවැනි පාසල් එසේ වීමට බලපාන ලද හේතුන් කලාප අධ්‍යක්ෂතුමිය වෙත දැනුවත් කරන්න. ඒ වගේ මේකේ තියෙන බරපතලම කාර්යය තමයි තවද සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීම විදුහල්පතිතුමාගේ තුමියගේ වගකීම බවද දන්වා ඇත. දැන් මේ පළාත් අධ්‍යක්ෂකවරයා දැනුම් දෙනවා කලාපවලට සිසුන් පාසල් ගෙන්වා ගැනීම විදුහල්පතිතුමාගේ තුමියගේ වගකීමක්. ඒ විතරක් නෙමෙයි, එබැවින් ගුරුවරුන් හා සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීමට කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව දන්වා ඇත. දැන් මේ දෙම විදුහල්පතිවරු මත බලපෑම් කරමින් තිබෙන SMS පණිවිඩ එවමින් කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ SMS පණිවිඩ එවමින් දරුවෝ පාසල් ගෙන්වා ගන්න. ඒ සඳහා බලපෑම් කරන්න කියන එක තමයි මේ සඳහා කරන්නේ. ඒතකොට විදුහල්පතිවරේ කොහොමද දෙමව්පිය තුල විශ්වාසය ගොඩනගන්නේ? දැන් ඒ සඳහා මේ හොඳම උදාහරණය
දැන් අපි දන්නවා 6013 ශ්‍රේණිය සඳහා තමයි පන්ති ආරම්භ වුණේ. ඉතින් දැන් මොකද වෙලා තිබෙන්නේ? ප්‍රාථමික ශ්‍රේණිය වල දරුවන්ව ගෙන්න ගන්න හදනවා සමහර විදුහල්පතිවරු. අපි දන්නේ ඉහිලින් ආපු බලපෑම් වලටද කියලා දෙමව්පියන්ගෙන් ලිඛිතව ලිපියක් ගන්නවා. කොහොමද මේ ලිපිය දෙමේ දෙන්නේ? වයඹ පළාතේ මහව කලාපේ ගල්ගමුව ඇහැටුවව ආදර්ශ ප්‍රාථමික විදුහලේ විදුහල්පති වෙත දෙමව්පියන් විසින් ලබා දිය යුතු ලිපියක්. ලබා දිය යුතු ලිපියක් මොකද්ද තියෙන්නේ? පන්ති ආරම්භ කිරීම සම්බන්ධව 2020 වසර තුල අපගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නොකඩවා පවත්වාගෙන යාමට නොහැකි වීමෙන් 2021 වසරේ ඉහළ පන්ති ඉගෙනුම ලැබීමට අවශ්‍ය සාධන මට්ටම් නොමැති බව අපගේ විශ්වාසයයි. හරිනේ. ඒකේ වැරද්දක් නැහැ. හැබැයි මොකද්ද කියන්නේ? මේ දෙමෝගේ තමයි ලියන්නේ. එබැවින් මාගේ දැඩි බලපෑම සහ අවශ්‍යතාවයේ මත. කියන්නේ දෙමෝපියාගේ දැඩි අම්මගේ හෝ තාත්තගේ දැඩි බලපෑම සහ අවශ්‍යතාවයේ මත දරුවගේ ඉගෙනීම් කටයුතු ආරම්භ කරන ලෙස විදුහල්පතිතුමාගෙන් සහ පන්ති භාර ගුරුතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ දෙමෝපියෝ ලියවනවා ලියුම්. දෙමෝපියෝ කතා කරලා අපිට කියනවා. මෙන්න මේ අපෙන් බලෙන් ලියුම් ගන්නවා. අපි මොකද්ද කරන්නේ කියන ප්‍රශ්නේ අපෙන් අහනවා. නොයි COVID-19 සම්බන්ධයෙන් ඇති අවධානම සහ වගකීම මා පෞද්ගලිකව බාරා ගන්නවා බව මින් සාධිත කර සිටිමි. ඒතකොට දරුවට COVID-19 සම්බන්ධයෙන් තිබෙන වගකීම දෙමෝපියෝ පෞද්ගලිකව බාර ගන්නවයි කියලා තමයි මේ ලියුම දෙන්න ඕන විදුහල්පතිට. ඒතකොට මෙහෙම තත්ත්වයක් අද උද්ගත වෙලා තිබෙන මේ අවිධිමත් සැලැස්මකින් තොර අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රියාපටිපාටිය නිසා. ඒ වගේම තමයි දැන් අපි පසුගිය දිනවල යම් ප්‍රමාණයකට මාධ්‍යවල තාවරණය වුණා. මේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දියුරුම් පිටිය මින්නාන ගැටහැත්ත කියන ග්‍රාම සේවසම් සහ පොදුවේ ගත්තොත් ඇහැලියගොඩ මුළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේම පදනම් කරගෙන මතුවලා තිබෙන තත්ත්වේ. එහි එක්තරා ඇඟලුම් කර්මාන්ත ශාලාවක CTK කියන ඇඟලුම් කර්මාන්ත ශාලාවේ මේ වන විට 200 ඉක්මවලා කොවිඩ් ආසාදිතින් වාර්තා වෙලා තිබෙනවා. එතකොට මේ බොහෝ ග්‍රාම සේවා වසම් වල පැතිරිච්ච ස්වභාවයක් තමයි තිබෙන්නේ. ඒ නිසාම ඇහැලියගොඩ ප්‍රදේශයේ පාසල් වල දැඩි අනතුරුදායක වටපිටාවක් නිර්මාණය වෙලා තිබෙනවා. නමුත් මේ ප්‍රදේශ එකක් දියුරුම් පිටියේ මින්නාන ගැටහැත්ත කියන මේ ග්‍රාම සේවා වසම් හුදකලා කරන්න කියලා කලින් කියලා පසුව ඒ හුදකලා කිරීම ඉවත් කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පාසල් වසා නොදමා දරුවන්ව ගුරුවරුන්ව ගෙන්න ගන්න කියන බලපෑම් සිදු කරමින් තිබෙන ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගෙන් මේ පාසල් තවදුරටත් පවත්වාගෙන යා මේ අනතුරු පෙන්වලා දෙද්දිත් එසේ නොකොට තිබෙනවා. ඉතින් අපි ප්‍රශ්න කරනවා මේ ආණ්ඩුවෙන් විශේෂයෙන්ම ඇහැලියගොඩ ආසනය කියලා කියන්නේ සෞඛ්‍ය ඇමතිතුමියගේ ආසනය. ඒ වගේම එතුමිය පවුගේ ඡන්දෙදිත් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගත්ත ආසනය. ඒ නිසා මේ සෞඛ්‍ය ඇමතිතුමියගේ බලපෑම මොකද එහෙම සැකයක්. මේ ගුරුවරු විදුහල්පතිවරු විතරක් නෙමෙයි ඒ ප්‍රදේශයේ අනිකුත් රාජ්‍ය නිලධාරීන් තුලත් මතුවලා තිබෙනවා. මොකද එතුමියට නේද මේක එහෙම ප්‍රශ්නයක් නෙවෙයිනේ. එතුමියගේ අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. දැන් මේක වසා දැම්මා කියලා එතුමියට මේකේ මොකක්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සෞඛ්‍ය ඇමතිතුමියගේ ආසනෙත් කොවිඩ් වැළඳිලා කියලා කවුරුවක්වත් ඇයට චෝදනා කරන්නේ නැහැ. මේක පොදු අසංගතයක්. ඉතින්සා දැන් නේ ඉතින් එවැනි වටපිටාවක් ඇතුලේ ඉතින් එතුමියගේ බලපෑම මත මේ පාසල් තවදුරටත් විවෘත කරමින් තිබෙනවා. මේ ප්‍රදේශ ලොක්ඩවුන් නොකර පවත්වගෙන යන ඒ හරහා දැඩි අනතුරුදායක වටපිටාවකට ඒ ප්‍රදේශයේ ගුරුවරුනුත් විශේෂයෙන්ම ළමානුත් පත් කළා තිබෙනවා. නමුත් පාසල්වල ළමුන් වාර්තා කරලා නැහැ. තේවැනි වටපිටාවක් තිබෙනවා. විශේෂයෙන්ම නගරයේ ප්‍රධාන පාසල් තිබෙන ළමුන් 500ට වඩා වැඩි ළමුන් සංඛ්‍යාවක් ඉන්නේ. ඒ නිසා ඒ පිළිබඳවත් අපි අපේ අවධානය යොමු කරන්න කැමැති. ඒ වගේම තමයි තවත් කාරණයක්. දැන් දිගින් දිගටම මේ පාසල් වසා දමලා තිබෙන වටපිටාව ඇතුලේ පාසල් තුල මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් ක්‍රමයට ඉගෙනීම් කටයුතු සිදු කරමින් තිබෙනවා. ඉතින් මේකෙදි දැඩි දුෂ්කරතාවයකට අපේ රටේ දෙමව්පිය පත් වෙලා තිබෙනවා. එක පැත්තකින් අපි දන්නවා අත්වල නියපොතු ගෙවෙනකන් සමහරු කුලී වැඩ කරලා තමයි කීයක් හරි හොයාගන්නේ දවසකට කීයක් හරි හොයාගන්නේ. අපි දැක්කා අපි විශේෂම විද මාධ්‍ය අර සිරස ගම්මැද්ද වැනි වැඩසටහන් වල ඒ වගේම තවත් වැඩසටහන් වලදී අපි විශේෂයෙන් දැකලා තිබෙනවා දෙමව්පියෝ කොයි තරම්නම් දුෂ්කර වටපිටාවක් ඇතුළේද තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය දෙන්නේ කියන එක අපි දැක්ක මේ හැම මාධ්‍යයක් ඔස්සේම. එවැනි වටපිටාවක් ඇතුළේ මේ දෙමව්පියෝ අද කඩවල් ගානේ රස්තියා දිනනවා තමන්ගේ දරුවට උපකරණයක් අරගෙන දෙන්න. ස්මාර්ට්ෆෝන් එකක් හරි වෙනත් උපකරණයක් හරි අරගෙන දෙන්න. නමුත්
ඔවුන් ටේම හැකියාවක් නැසෙ ඔවුන් ඌල්ලමින් ආපසු යනවට පිටාවක් තිබෙනවා. ඒ වගේ මෙවැනි උපකරණයක් තිබෙන දෙමෝපියන්ට ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය ලබමු දෙතුන් දෙනෙක් ඉන්න කෙනෙකුට එක උපකරණකින් කොහොමද එකම වෙලාවේ මේ මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් ක්‍රමයට දරුවන්ට අධ්‍යාපනය දෙන්න කියන කාර්යය. ඒක දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ තමයි එහෙම හැකියාව තිබුණත් ඔවුන්ට දැන් ඊළඟ ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා ආර්ථික ප්‍රශ්නේ. මොකද මේ සඳහා අවශ්‍ය කරන ඩේටා ලබා ගන්න ගියාම ඔවුන් දැඩි අපහසුතාවයකට දුෂ්කරතාවයකට ඔවුන් ගොදුරු වෙලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවට අපි දිගින් දිගටම ලංකා දෘෂ්‍ය සංගමයේ ලෙස බලපෑම් කරා මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් හදන්න. මේ කොවිඩ් පළමු රැල්ලත් එක්ක ජනාධිපති කාර්යසාධන බලකායක් හදුව අධ්‍යාපනය සඳහා වන ඒ කාර්යසාධක බලකායේ මොකද්ද කරන්න කියන අපි දිගින් දිගටම ප්‍රශ්න කරා. මේ වෙනතුරු ඔවුන්ගේ පැත්තෙන් මේ කියන ප්‍රශ්න වලට අදාළ වැඩපිළිවෙළක් සකස් කරලා නැහැ. ඒ නිසා අද මේ ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්න දරුවන්ට ඒක කිසිසේත්ම යථාර්ථයක් ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් වෙලා නැහැ. නමුත් ඉදී ඉගෙන ගන්න පිරිසට අද වෙනකොට ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා අපි දිගින් දිගටම දකිනවා මාධ්‍යවල උන්ට සිග්නල් නැහැ, ඩේටා ගන්න විදියක් නැහැ. ඉතින් එවැනි වටපිටාවක් තිබෙනවා. ඒ සඳහා වඩ සහනදායි වැඩපිළිවෙළක් සකස් කරන්නත් ඔවුන් අසමත් වෙලා තිබෙනවා. කොවින් වසංගතයේ හමුවේ අධ්‍යාපන වැයශීෂ්‍යෙන් කෝටි 4100ක් කපපු අයවැයක් අපි දැක්කේ. එවැනි වටපිටාවක් ඇතුලේ ඉතාම පැහැදිලිව අපි මේ ආණ්ඩුවේ බලධාරීන්ගේ තවදුරටත් අවධානය යොමු කරනවා. අපි එක්වතාවක් ඉල්ලා සිටියා රටේ සියලුම රූපවාහිනී නාලිකා යොදා ගනිමින් විධිමත් සැලැස්මකට කාලසටහනකට අනුව මේ අධ්‍යාපන කටයුතු කරගෙන යන අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න. අපි හිතන්නේ මේ රටේ පෞද්ගලික නාලිකා වුණත් ඒ සඳහා අවශ්‍ය කරන සහයෝගය දෙන්න පැකිලේ කියලා. ඔවුන්ගේ පැත්තෙන් සහයෝගය ඉල්ලුවොත් අපි හිතනවා සහයෝගය ලබා දෙයි කියලා. නමුත් එවැනි වැඩපිළිවෙළක් සකස් වෙලා තියෙන බවක් අපිට පේනෙන්නට නැහැ. ඉතින් ඒ නිසා අපි තවදුරටත් මේ තුන්වෙනි සතියේ මේ පාසල් ආරම්භ කිරීම හරහා මතුවලා තිබෙන ගැටලු පිළිබඳව මේ ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානය යොමු කරනවා. අපි නැවත නැවතත් අවධාරණය කරනවා පාසල් විවෘත කරනවට දරුවන්ගේ අධ්‍යාපනය යථාවත් කරනවට අපි කිසිසේත්ම විරුද්ධ නැහැ. එහි මතුවලා තිබෙන අඩුපාඩු දිගින් දිගටම අපි පෙන්වා දෙමින් තිබෙනවා. නමුත් පාලකයන් බීරි අලින්සේ කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා තවදුරටත් මේ පාසල් අරාජික වෙලා තිබෙනවා. තුන්වෙනි සතිය වෙනකොටත් පාසල් සැලකිය යුතු ප්‍රමාණයක් සාතිශය බහුතරයක් අරාජිකම වෙලා තිබෙනවා. පාසල මං කලින් කිව්වාගේ ගේට්ටු අරලා තිබෙනවා. ගුරුවරු ටික එනවා අස්සම් කරනවා. එකහමාර වෙනකන් ඉඳලා අහපව් යන්න වෙච්ච වටපිටාවක් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ කරුණු පිළිබඳව තව තවත් කල් නොදමා මේව පිළිබඳ අවධානය යොමු කළා විධිමත් වැඩපිළිවෙළක් සැලැස්මක් සකස් කළා මේ දරුවන්ගේ අධ්‍යාපනය යථාවත් කරන්න මැදිහත් වෙන්න කියන ඉල්ලීම බල කිරීම අපි ලංකා දෘෂ්‍ය සංගමයේ ලෙස තවදුරටත් කරන්න කැමතියි.